අදත් කියලා දෙන්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණු ටිකක් මේ සුපින්වතුන්ට කාලය ධනෙ ශ්‍රමය වැය කරගෙන මේ ධර්ම දේශනාවන් ගුවන හරහා ශ්‍රව්‍ය දෘශ්‍ය මඟින් ලක්ෂ සංඛ්‍යාත පිරිස් වලායට අහන්ඩ බලන්ඩ සලස්වන්නේ සච්චේතනා ඇති අය උසස් චේතනා ඇති අය ප්‍රණීතාදිමුක්තික අදහස් ඇති අය නිසා කියලා දෙන්නම් ප්‍රණීතාදිමුක්තික අදහස වෙනස් නොවන බුදුවීම පසේ බුදුවීම රහත්වීම දක්වාම ප්‍රණීත වෙන කල්ම පෙළගැහෙන්ඩ කරුණු ටිකක් එතන එල්ල කරලා කරනකොට ඉන්න මේ පිට සියල්ල සිද්ධ වෙනවා. සර්වඥ භාෂිතනේ අපි කියනවා වගේ නෙවෙයි. අපි කීවත් කොහේ හරි සිදුරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිදුරු ඔක්කොම වැහැව්වා. බෝසත් කාලේ ඔක්කොම වැහැව්වා. සිදුරු නෑ. ඒ නිසා නිවැරදි කරන්න, සංශෝධනය කරන්න, සංස්කරණය කරන්න. ඒ බුද්ධ වචන වල මොකවත් නැහැ පේනවනම් අපේ මොකක් හරි සංශෝධනය කරන්න දෙයක් තියෙන්නේ කියලා දැනගන්නට ඕනේ. නිසා අද ධර්මානුශාසනා මේ කවුරුත් දන්නවා මේ සබ්බාසව සූත්‍ර දේශනාව. වැඩිපුර කරුණු ටිකක් කියලා දෙන්න. අමතර කරුණු ටිකක් කියලා දෙන්න. මුලින් කියවුනේ මේ දේශනාවේ අවස්ථා සම්බන්ධය සහිතව දේශනාවේ සූත්‍රයේ හරය පිළිබඳව සංක්ෂේපයක්. අර ඒවං මේ සුතං කියලා අර බොහෝ සූත්‍රවල සඳහන් වෙන්නේ අවස්ථා සම්බන්ධය. දේශනාව පැවැත්වේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරදි විශාල සංඝ පිරිසක් අරමුණු කොටගෙන ඒ පිරිසට සේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාට මඟ පෙන්වීමක් වශයෙන් ලොවන් අවස්ථා සම්බන්ධය. එතකොට මේක පටන් ගත්තේ අවවාදයක් දීලමයි. ඇතැම් දේශනා තියෙනවනේ එහෙම නැති ඒවා සතරපද ගාථාවකින් රහත් වෙන්න පුළුවන් උතුමන්ට උත්තමාවන්ට කෙටියෙන් කියනවා. මේ දේශනාවත් ගැඹුරු නිසා අවධාරණයෙන් කියලා තියෙනවා මුලින්ම අවවාදය. සබ්බාස්ව සංවර පරියායං වූ භික්කවේ දේශිස්සාමි තංසුනාත සාධුකම් මනසිකරෝත. අනනි සියලු ආශ්‍රවයන්ගේ ක්ලේශයන්ගේ ප්‍රහාණය කියලා දෙන්නම්. මොකද්ද මේ කිව්වේ? සමුදය සත්‍ය ප්‍රහාණය. සමුදය සත්‍ය ප්‍රහාණය කියලා දෙන්නම් කීවා. හොඳට අහන්න කීවා. විනෝදාංශයක් වශයෙන් නෙමෙයි, චාරිත්‍රයකට සීමා කරලා නෙමෙයි, මේ ටික ප්‍රහාණය කිරීමට පෙළ ගැසෙන්නෙමි කියන දෘඩතර අදිෂ්ඨානයෙන් යුතුව ඒකයි හොඳට මෙනෙහි කරලා හඬ කියලා කියන්නේ. ඊළඟට කියවුණා ජානතෝහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි මම මේ සමුදය සත්‍ය ප්‍රහාණය කියන්නේ මිකම් මේ අවිවේකී මනසක් තියෙන ඇත්තන්ට නෙමෙයි. පන්සිල් නැතුව අවිවේකී වෙලා ඉන්නවා. හොඳට දන් දීම නුවණින් කරන්න නැතුව අවිවේකී වෙනවා. සමත භාවනාවක් කිට්ටු කරගන්න නැතුව අවිවේකී වෙනවා. විපස්සනාවකට කිට්ටු වෙන්න නැතුව අවිවේකී ඉන්නවා. ඒ අයට නෙමෙයි කියවා. විවේකී අයට කියවා. ඒ කියන්නේ ඒ වගේ යුක්ත අයට අර කියවෙච්ච කරුණු වලින්. ජානතෝ භික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි කීව එකයි. දන්න කෙනාට, දක්න කෙනාට ඇහෙන්නේ නෙමෙයි, නුවණින්, නුවණින් යුක්ත මනසින්. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නිකං අර විනෝදාංශාදී වශයෙන් සලකා කරන ඒ වගේ අයට නෙමෙයි කියලා කීවා. ඉතින් මේ පිරිස බොහොම කැපවීමෙන් ආව පිරිසක්. මේ කට්ටිය වැඩිපුර තේරෙනවා නේද? ඒ නිසා ඉතින් මේ කැපවිලා බලාගෙන ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ විනෝදාංශ වශයෙන් බණ අහන අය නෙමෙයි, නෙවෙයි විය යුතුයි. එනිසා ඊළඟට කියවා මොකද කිංච භික්කවේ ජානතෝ කිංස පස්සට ආසවානං කයෝ හෝති. මහණනි මොකක් දන්න කෙනාටද, මොකක් දන්න කෙනාටද
කුමක් දකින්න කෙනාටද මේ සමුදේ සත්‍ය ප්‍රහාණය නම්මෝ ආශ්‍රවක්ෂය වෙන්නේ යෝනිසෝච මානසිකාරං අයෝනිසෝච මානසිකාරං යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය දන්න කෙනාට දක්න කෙනාට එතන ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව හතරයිනේ ආශ්‍රව කියන එකේ තේරුම බොහෝ කාලයක් කුණු වෙලා පල් වෙලා තියෙනවා කියන අර්ථය ඉතින් අපේ සිතේ પરම්පරාව බොහෝ කාලයක්නේ නේද එහෙමනේ සඳහන් වෙන්නේ අපට පේන්නේ නැති වුණාට පේනවා අපට ටිකක් ධර්මයෙන් බලනකොට ඒ නිසා මේ පුබ්බා කෝටින පඤ්ඤායති භික්ඛවේ අවිජ්ජාය ඊතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසීති අවිද්‍යාවේ කෙලවරක් පේන්නේ නැහැ කියලා කියන්නේ ඉපදිච්ච වාරවල කෙලවරක් පේන්නේ නැහැ කියන එකම තමයි නේද සංසාර චක්‍රයක් නේ කෙලවරක් නැහැ ඒතර බුදුන වහන්සේටවත් පේන්නේ නැහැ කියලා කියන නැති හින්දානේ තියෙනමන සර්වඥතාවඥයට පේන්න එපාය එනම් කෙලවරක් නැහැ ඉපදිච්ච මැරිච්ච වාර කෙලවරක් නැහැ සංවේගය ඇතින් ඩොන්න කාරණයක් කිව්වා එතකොට ඊළඟට මේ ගේවනා මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇසකරණාසේ දිව ශරීරයේ මනස කියන මේවට සම්බන්ධ වෙනකොට අරමුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා සිතේ කර්ම රැස් වෙන අවස්ථාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ගන්න පුළුවන් නම් අන්න යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයෝ නාම පත මානසිකාරෝ උපාය මානසිකාරෝ යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ නිර්වාණගාමි මාර්ගයට කියනවා නිවැරදි භවත බලන මනස යොමු කිරීම ත්‍රිලක්ෂණය අනිකුත් අසුභාදී භාවනා තුලින් අරමුණු වෙනකොට බලන්න පුළුවන් මනස පාවිච්චි කරන හැකියාව කුසලතාව ඇති යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය අපි සාමාන්‍යයෙන් නිරායාසයෙන් සිද්ධ වෙන්නේ ප්‍රිය රූප ආදී ලැබෙනකොට ඇලීම අප්‍රියව ලැබෙනකොට ගැටීම ඕකට අය අමුතු උත්සාහයක් අවශ්‍ය නැහැ තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් නিত্য සුඛාත්ම වශයෙන් ගෙනෙන්නේ ඒක ඉතින් සතාසේ උපවක් කරනවානේ නිසා පීට වඩා එහා ගිය පිරිසක් නේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අපේ කියන්න බෑ අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ මේ පිළිබඳව ප්‍රවීණත්වය මේවා ගැන කියන්න බෑ අපට නිසා එබඳු ශාස්ත්‍රවරයෙකුගේ මේ පිහිට කරගෙන යන්නේ එතෙන්ද යන්න. නිසා මේ දෙක දැනගන්න කෙනාට කීවා කියන්නේ. අයෝනිසෝ භික්ඛවේ මානසිකරෝතෝ උප්පන්නාචාස් අනුප්පන්නාචාස්වා උප්පජ්ජಂತಿ. අර කාමාශ්‍රව භවශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මෙවුවා වැඩෙනවා. අර නিত্য සුඛාත්ම වශයෙන් මෙනෙහි කරනකොට වැඩෙනවා. ඒවා සසර දික් වෙනවා. එද යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට අලෝභාදේ සමෝහ මුල් වෙච්ච සිතින් ගන්නකොට අර අරමුණු එතකොට උප්පන්නාචාස්වා පහියන්ති අනුප්පන්නාචාස්වා නෝපජ්ජන්ති නෝපන්නාස්රෝ උපදින්නෙත් නෑ නෝපන් කෙලෙස් උපදින්නෙත් නෑ උපන් කෙලෙසුත් යට වෙලා යනවා උපන් කෙලෙස් යට වෙලා යනවා කියලා කියන්නේම උපදින්නේ නැහැ කියන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවදී වශයෙන් ගන්නකොට අරමුණක් කෙලෙස් උපදින්නේ නැහැ. ඒකම තමයි මේ අදහස් කරන්නේ. එතකොට දැන් ඊළඟට කියවුණා වුණ වැදගත්ම කොටස. මේ සූත්‍ර දේශනාවේ කෙලින්ම කියවෙන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය ගැන. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වීම ගැන දැන් මෙතන කියවුණා ක්‍රමවේද හතක් හරහා මනස පාවිච්චි කරන හැටි ඇසකරණාසය දිව ශරීරයේ මේ වගේ අරමුණු ගන්නකොට ඒ ටිකනේ ඉතින් ජීවිතයක් කියන්නේ ඒ ටික තමයි ජීවිතයක් කියන්නේ දැන් ඇසකරණාසාදීම අරමුණු මුණ ගැහෙනවා ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා ඥානවන්තයෝ නොගැටි යනවා නොඇලී යනවා නොමුලා වෙලී යනවා මේක තමයි අපි දන්නේ නැතුනට අපේ ජීවිතයක අභ්‍යන්තරය අපට ටිකනේ පේන්නේ බුදුරජාන් වහන්සේගේ දැනුම අපට කියන්න බෑ නිසා
මෙතන කියවුනේ බලන්න දැන් කියනවා දැන් මේ පළවෙනි එක කියනවා අත්ති භික්කවේ ආස්ව දස්සනා පහතබ්බා මෙතන දස්සනා කියලා කියන්නේ සෝවාන් මාර්ගඥානෙ සෝවාන් වෙනකොට ප්‍රහාණය වෙන කෙලෙස් ටික ඊළඟට ඔක අභිධර්මයේ සඳහන් වෙන්නේ දස්සනේන පහතබ්බා ධම්මා කියලා සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන ධර්ම ඊළඟට සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ත්‍රයෙන් ප්‍රහාණය වෙන ධර්ම වලට කියලා තියෙන්නේ භාවනාය පහතබ්බා ධම්මා එතකොට මේ සබ්බංසෝම දේශනාවේ මුලින්ම මේ සෝවාන් මාර්ගඥානයෙන් ප්‍රහාණය වන ධර්මත් අවසාන හත්වෙනි එකෙන් සිසු මාර්ග තුනෙන් ප්‍රහාණය වෙන ක්ලේශ ධර්මත් කියලා තියෙන්නේ එහෙනම් ඉතින් ආයෙ මොකක්වත් නැහෙනි එහෙනම් මෙද පහක් මොකටද දැන් මෙද ඊළඟට කියනවානේ මේ සංවර පහතබ්බා ආසවා කියකි ඒ මොකක්ද දන්නවද පූර්ව ප්‍රතිපදාව ඒ කියන්නේ පෘතුග්ජන කාලයේදී සිදු කරන ලබන ආශ්‍රව දුර්වල කිරීමට කරන ලබන කාමාවචර වංශයෙන් දාන සීල භාවනා ධ්‍යාන වංශයෙන් භාවනා වැඩීම පුහුණු කිරීම අභ්‍යාසයෙන්නේ ලෝකෝත්තර තත්වයට මනසපත් කර ගැනීමට සෝවාන් ආදී මාර්ගඵල පසක් කිරීමට හේතුව අර පුරුද්ද ඒ පුහුණුව හොඳට ලබන්නට ඕනේ. ඉතින් භව ගණනාවක් කළ යුතු පුහුණුවක්. ඒ පුහුණුව තමයි අර ලෝකෝත්තර තත්ත්වෙට. එම නිසා දැන් මේ දේශනාවේ නිසා පූර්ණ දේශනාවක්. බෝධි පිළිවෙතේ පෙළ ගැසෙන කෙනෙකුට පරිපූර්ණ දේශනාවක් ඒ සඳහා මඟ පෙන්වීම හොඳටම තියෙනවා. නිසා දැන් අපි අභිධර්ම ක්‍රමයට ගත්තට පස්සේ අභිධර්මයේ කොහොමත්ින් කෙලවර දක්වා විස්තර වෙනවනේ. ඒ නිසා ඒකේ කියවෙන්නේ දැන් සෝවාන් මාර්ගඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම භාවනාවෙන් කියන සකෘදාගාමී ආදී මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම කියනකොට ඔක්කොම අකුසල් ටික ඇතුළත් වෙනවා. සමුදේ සත්‍ය ප්‍රහාණය කියලා කියන්නේ ඒ අකුසල් සිත් 12යි. ඒකේ දෙන චෛතසික 27යි ප්‍රහාණය. දුක්ඛ සත්‍ය ප්‍රහාණය නෙවෙයිනේ පිරිසිදු අවබෝධයනේ. මාර්ග සත්‍ය වැඩිම නේක ප්‍රහාණය නෙමෙයිනේ. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂේනේ ප්‍රහාණය නෙමෙයිනේ. ඒ නිසා මෙතන කෙලින්ම කියන්නේ මේ ටික. එතකොට දැන් සෝවාන් වෙනකොට පින්වතුන් දන්නවා නොදැනගන්න හේතුවක් නැහැ. පින්වතුන් දන්නවා සෑහෙන්ද කෙලවරටම දාන්නේ නැති වුණාට සෝවාන් වෙනකොට අපි දන්නවනේ අර ලෝභ මූලික සිත්වල දිට්ඨි සම්පයුත්ත සිත් 4යි ඊළඟට විචිකිච්ඡා සම්පයුත්ත බුද්ධ ආදී 8 තැන් කෙරෙහි සැකය මුසු වෙලා ඇති වෙන සිතක් තියෙනවා මිත්‍යා දෘෂ්ටියේ මැවීම හරි මරුණට පස්සේ ඉවරයි කියලා හරි ආත්මයක් තියෙනවා කියලා හරි ඔය මොන හරි කලවම් වෙලා 15 වෙන ලෝභයේ මූලික කරගත්තු සිත් 4ක් තියෙනවානේ ඒ 4යි අර කියපු විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි කියන 5 ප්‍රහාණය වෙනවා. සපුරාම ප්‍රහාණය වෙනවා. ඒකේ දෙන චෛතසික 22ත් එක්කම ප්‍රහාණය වෙනවා. ඊළඟට ඒ ධර්මයේ දන්නවනේ මේ සෝවාන් වෙච්ච කෙනා අපාගාමී වෙන්නේ කියලා. ඒතර අපාගාමී වෙන්නේ නැත්නම් එතකොට දිට්ඨිය යෙදෙන්නේ නැති ලෝභ මූලික සිත් තියෙනවනේ 4ක් තියෙනවා. ඒ 4යි ඒකේ දෙන චෛතසිකයි අපායගාමී ශක්තියෙන් යුතුව තියෙනවානේ ඒ ශක්තිය නැති වෙනවා සපුරා නැති වෙන්නේ අපායට යෑමට තියෙන බලගතු භාවයේ දුර්වල වෙලා යනවා ප්‍රහාණය වෙලා යනවා ඊළඟ ද්වේෂ සිද්ද එකක් සමර්ථයිනේ අපාය ප්‍රතිසන්දීමට ඒ දෙකෙත් අපායගාමී ශක්තිය නැති වෙලා යනවා හැබැයි ඒ වුණාට අපායගාමී නොවන සසර ඉපදීමට සුගති වල හේතු වෙන ශක්තිය ලෝභ හිත් වලත් ඊළඟට ද්වේෂ සිත් දෙකේ පවතිනවා. ඒ කියන්නේ දුගතියක ප්‍රතිසංයදීමට නෙමෙයි උපන්නාට පස්සේ සෝවාන් කෙනාටත් අකුසල විපාක එනවනේ. ඉතින් බුද්ධ ජීවිතයටත් ආපු කෙනෙක් ඒ ටික ඉතුරු වෙනවා. හැබැයි අපායක ප්‍රතිසංයදීමට සමර්ථ කොටස කැඩිලා යනවා. එතකොට දැන් ඉතුරු වෙන ටික එතකොට සිත් තියෙනවා අපේ ඉතුරු වෙනවා එතකොට ලෝභ මූලික 4යි ද්වේෂ මූලික 2යි ඊළඟට උද්දච්ච සංප්‍රේත සිත. එතන සිත් තියෙනවා 7ක්. එන්නේ 7යි. ඒකේ දෙන චෛතසික 25යි.
ඇයි දිට්ටි විචිකිච්ඡා ඉස්සෙල්ලම ඉවර වුණානේ අපි අර කියන්නේ සංයෝජන වලට සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමා සංයෝජන තුන ප්‍රහාණය වෙනවා කියලා සෝවාන් වෙනකොට ඔය කතන්දරෙම තමයි අභිධර්මයෙන් ගැඹුරෙන් කියලා දෙන්නේ පුළුල්ල එනසක් නැහැ නිසා ඒ ටික ඉතුරු වෙන ටික ප්‍රහාණය වෙනවා පේලියට සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගක්ෂණ තුනේදී සුදුසු විදිහට ගලපලා ගන්නට ඕනේ. එතකොට ඕන් ඔය ධර්මතාව ටික ඇතර ප්‍රහාණය වෙනකොට ඕකට පූර්ව ප්‍රතිපදාව තමයි අර මැද පහෙන් කියුනේ. දැන් කියලා දෙන්නම් ඊළඟට අවශ්‍ය ටික. එතකොට දැන් මේ සෝත්‍රාන්ත දේශනාවක් නිසා මෙතනදී මේ සෝවාන් වෙනකොට ප්‍රහාණය කටයුතු ධර්ම කියලා සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ආත්ම භාවයක් තියෙනවා කියලා. රූපයෙහි ආත්මය තියෙනවා කියලා. ආත්මයෙහි රූපේ තියෙනවා කියලා. මේ රූපය තමයි ආත්මය කියලා. රූපය ආත්මයක් ආත්මය රූපයේ සහිත එකක් කියලා. ආදී වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ පහටම සම්බන්ධ කරලා ගන්නවනේ ආත්මයක්. ආන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. විශ්වය දාරුන් සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. මම මගේ කියන එක ප්‍රහාණය වෙනවා. දැන් ඔතකොට එක්කෙනෙක් අහනවා එහෙනම් උපදින්නේ? එහෙනම් උපදින්නේ ඇයිති දැන් ආත්ම ග්‍රහණයක් නැත්නම් එහෙනම් ඇයි සෝවාන් කියලාත් උපදින්නේ කියලා අහනවා. ඉපදීමට හේතුව සමුදේ සත්‍ය දෘෂ්ටිය නෙවෙයි කියලා තියෙනනේ තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව ඉවර වෙනතුරු උපදිනවා. සක්කාය දිට්ඨිය ඉවර වෙනකොට සෝවාන් වෙනකොට ඉපදීම නතර වෙනවා කියලා කොහොක්ක් කියලා නැහැ. නිසා තව උපදින්න තියෙනවා. එතකොට අර සිත්‍රිගේ බලය තියෙනවා. දුර්වල නමුත් බලයක් තියෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා බුද්ධ ආදී යටතෙන් කෙරේ සැකය. වෙන වෙන දේවල් පිළිබඳව සැකේ නෙවෙයි හැම දෙයකටම සැකේ ගන්න බෑ. එහෙමත් ඇහිලා තියෙනවා වෙලාවකට කියනවා සැකේනි ඔය සැක ඔක්කොම ගන්න බෑ විචිකිච්ඡාවට. රහත් උනත් තියෙන සැක තියෙනනේ. රහත් උනත් සැක තියෙනවා. නෝගිය විරෝපාරවල් මං මාවත් ගෙවල් දොරවල් රහත් උනත් සැකයි. දන්නේ නැහැ ගිහිලා නැත්තම්. ඒ සැක දුර වෙන්නේ ඒ ඔක්කොම සැක දුර වෙන්නේ බුදුරජාණන් අතර ඔක්කොම දන්න හින්දා. සීලබ්බත පරාමාස මේ සීලයෙන්ම විමුක්තිය ලබන්න පුළුවන් කියලා වැරදි වෘතත් එක්ක අරගෙන. ඒ කියන්නේ ඒ දුර්වල ඒ අඳුරු මානසික තත්වයන් සෝවාන්න කොට නැති වෙනවා නේ. ඒතර සෝවාන් නොවුනොත් ඔය ඇති වෙනවා. ඒ නිසා සෝවාන් මාර්ගඥාණයෙන් ඔන්නෝයි කියන කෙලෙස් ධර්ම ටික ප්‍රහාණය වෙනවා. ඔබට ආශ්‍රව කියන්න පුළුවන්. ඇයි ගන්න බලන්න. දිට්ඨාශ්‍රව කියලා කියන්නේ මොකද්ද? ඔය සීලබ්බත පරාමාස අක්කාය දිට්ටි කියන දෙකම තමයි. ඊළඟට සක්කාය දිට්ටි ඒ දෙකම තමයි අතර. විචිකිච්ඡාව කියලා කියන්නේ ඒකේ කෙලීම නැ ආශ්‍රව ධර්මයක් නමද. නමුත් කෙලෙස් පක්ෂයමයි පවතින්නේ. එනිසා ඒ ටික ප්‍රහාණය වෙනවා. එතකොට ඒ සෝවාන් මාර්ගඥාණයෙන් ඒ ටික ප්‍රහාණය වෙනකොට ආශ්‍රව වශයෙන් කෙලෙස් වශයෙන් උපදින්න තියෙන ලෝභමය, ద్వේසමය, මෝහමය ආශ්‍රව ධර්ම ටික අයින් වෙලා යනවා. අයින් වෙලා යනවා. ආයෙ උපදින්නේ නැහැ මේ මට්ටම. ඊළඟට දෙවෙනි එකේදී සංවරා පහතබ්බා. සංවරයෙන් ප්‍රහාණය කටයුතු ආශ්‍රවවත් තියෙනවා. සංවරයෙන් ප්‍රහාණය. සංවර කියලා කියන්නේ සකනනාසයේ දිව ශරීරේ මනස කියන මේ ටික සංවර කර ගැනීම. සංවර කර ගැනීම කියලා කියන්නේ හැපියාගෙන ඉන්න එක නෙවෙයිනේ. සංවර කර ගන්නවා කියන්නේ කනට මොකක් හරි ගහගෙන ඉන්නවා කියන එක නෙවෙයිනේ. එන අරමුණ සකනනාසයේ දිව ශරීරේ මනසට කියන මේවට මුණ ගැහෙන අරමුණේදී අලෝභා ද්වේෂ සමෝහ මුල් වෙච්ච සිත් වලින් ගත්තොත් ආනේක තමයි සකනනාසයේ දිව ශරීරේ මනස සංවර කිරීම කියන්නේ. අර මුලින් කියපු කතාන්දරේම තමයි යෝනිසෝ මනසිකාරයෙන් ගත්තා නම් අන්‍යස සංවර කළා, කන සංවර කළා, ඉන්ද්‍රිය හයම සංවර කළා වෙනවා. රෝපාදී ඇලීම් ගැටීම් වශයෙන් ගත්ත සංවර වෙලා නැහැනේ. සංවර වෙලා නැහැ. එතකොට මුලාවීම වශයෙන් ගත්ත සංවර වෙලා නැහැ. සුභ වශයෙන් ගත්ත සංවර වෙලා නැහැ. එතකොට මේ ඇස සංවර කරනවා කියලා කියන්නේ මොකක්වත් නෙවෙයි. ඇස හරහා අරමුණක් යෙදුනට පස්සේ ඊළඟට මේ හිත ඕක ඔස්සේ කර්ම රැස් කරන අවස්ථාවක් තියෙනවානේ. කුසල හෝ ඒවා අකුසල හෝ ජවන් කියලා කියන්නේ හතේවා. එන්නේ ඒවා අකුසල් වෙන්න නැදී නැත්නම් රූපයක් ඇසට ගැරුණාට පස්සේ චිත්තක්ෂණ කීයක් මේ විපාක එනවද?
ක්‍රියා වෙනවද ඒ වගේ කොහොමත් අකුසල චේතන අකුසල් නැහැනේ එදින ඒ අවස්ථාව නෙවෙයි ඒ ටික පහු කරගෙන ඉන්නලා ජවන් අවස්ථාව තමයි සංවර වීම කියලා කියන වෙන මොකක්වත් නෙවෙයි කුසල චේතනාව පහළ වෙන විදිහට යෝනිසෝ මානසිකාර්යය පාවිච්චි කරලා ඒ ජවන් හත අලෝභ ආදේ සමව මුල් වෙච්ච ජවන් බවට පත් කිරීම ඒක ලොකු වැඩක් කට්ටිය කියනවා එහෙම හිතනකොටම සාන්නාංශ මේ අරමුණේ ගිහිල්ලා ඉවරයිනේ ඇලීම් වශයෙන් මම කෝ ඒත් තමයි එතන ඉඳලා පටන් ගන්න දැන් මතක් වෙච්ච වෙලාවක් තියෙනවානේ එතන ඉඳලා පටන් ගන්න කියලා කිව්වා ඉතින් ඒ නිසා එන්නේ මේ විදිහට කරන්නට ඕනේ නිදසුණක් කියනවා ගමක් තියෙනවා ප්‍රාකාරකින් වට කරලා දොරටු හතරක් තියෙනවා ඇතුලේ ගෙවල් තියෙනවා ඒ ගෙවල් හොඳට වහලා තියෙනවා අර ප්‍රාකාරය බැඳලා තියෙන එකේ දොරටු හතර ඇරලා තිබ්බොත් මොකද වෙන්නේ අර ගෙවල් කොච්චර වහලා තිබුණත් ආරක්ෂාවක් නැහැ සොර සතුරන්ට ඕන දෙයක් කරන්න පුළුවන් ඇතුලට ගිහිල්ලා හැබැයි ඇත් මේ පිටින් වහලා තිබුණොත් හොඳට දොරටු හතර එනම් ඇතුලේ ඉන්න බෑනේ ඇතුලේ ගෙවල් නොවසවා තිබුණත් විවෘතව තිබුණත් අනතුරක් වෙන්නේ නැහැ සොර සතුරන්ට මොකුත් කරන්න ඇතුලේ ඉන්න බෑනේ ආන්න මේ වගේ තමයි අසකනාදී මේ විවෘතව අරමුණු ගත්තත් කමන්නේ අර මේ චේතනාව කියන්නේ මේ ජවන් අවස්ථාව කර්ම රැස් වෙන අවස්ථාවේ ආන්න එතන ඒ තමයි මනස ධර්මයෙන් සන්නද්ධ කරලා අලෝභ ආදී සමව මුල්ලේ චේතනාවලින් මම මේ නිවන් අවබෝධ කරගන්න මේ පුහුණුව කියලා ගත්තනම් හරි ආන්න ඒක ඉන්ද්‍රිය සංවරය දැන් ඒ සංවරය කරනකොට මොකද වෙන්නේ සංවරය කරේ නැත්නම් ඇලීමක් ඇති වුණා නම් ආන්න කාම ආසවය ඊළඟට මේ වගේ සසරත් ලැබෙනවා නම් ඊළඟ ජීවිතවල අනභව ආශ්‍රවේ මට නෙමේ ලැබෙන්නේ ඊළඟ ආත්මයටත් ලැබෙනවා නම් මේ ආත්මය දිගින් දිගට යනවා ඒ ආත්මෙදිත් ලැබුණොත් නැත්නම් දෙයියෝ තමයි මේවා අපට දෙන්නේ කියලා හිතුවොත් මොකද වෙන්නේ ආන ආශ්‍රව දියුණු වෙනවා ඒත් එක්කම අවිජ්ජාශ්‍රවය තියෙනවා පේනවා නේද ධර්මයේ තියෙන ලස්සන ඊළඟට පටිසේවනා පහතබ්බා පටිසේවණයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රත්‍යවේක්ෂාවෙන් මෙනෙහි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවක් තියෙන මොනවාද මූලික අවශ්‍යතා පාවිච්චි කරනකොට ඇඳුම් ආහාර වාසස්ථාන බේතේ අපට යෝ කට්ටියට එකම જાතිය තියෙන වෙනසක් වෙන්නේ සිවුරේ පමණයි ඔයගොල්ලන්ට ඇඳුම් අපට සිවුර ලබන උපයෝගිතාව එකයි ආහාර වාසස්ථාන බේතේ තුළ කිසිම වෙනසක් නැහැ ඔය කට්ටියගේ අපේ එතකොට පාවිච්චි වෙනවා ජීවිතයක් ඉස්සරහට යන්නේ ওই ටිකත් එක්කලා හැබැයි යනකොට මනස පාවිච්චි කරන්නට ඕනේ ඇලීම් ගැටීම් මුලාවීම් වලට එන්නේ නැති වෙන්නේ කොහොමද කරන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඇඳුම පාවිච්චි කරනකොට මම මේ ඇඳුම පාවිච්චි කරන්නේ සීතල දුරු කර ගැනීමට උෂ්ණය දුරු කර ගැනීමට මැසි මන්දුරුවන්ගෙන් අවුවෙන් සුළඟෙන් පත්තය ගෝණු ස්වාදී සර්පයන්ගෙන් විය හැකි පීඩා දුරු කර ගැනීමට නොවැස්සෝ හොත් ලැජ්ජාව නැති වෙන ශරීර අවයවයන් වසා ගැනීම පිණිස බලන්නකො ඔක්කොම උපයෝගිතා ටික තියෙනවනේ ඔය කාරණා ටිකට ඔක්කොම ඇතුළත් වෙනවා ඉතින් ගින්දර ගන්න අවුව නම් ඉතින් ඒ වෙලාවේ මේ සීතල දුරු කරගන්න කියලා එකක් නැහැ ඒ වෙලාව අනුව සලකන්නට නුවණින් ඒ නිසා බලන්න එතකොට දැන් මේ ඇඳුම පිළිබඳව පාවිච්චි වෙනකොට කෙලෙස්න වැඩෙනසේ ආහාරයේ ඒ තියෙන බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නු පුහුණුවක් ආහාර ගන්නකොට පාවිච්චි කරන මම මේ ආහාර වළඳන්නේ විනෝදයේ පිණිස නෙවෙයි පුරුෂ මන්දාදිය නැත්නම් ස්ත්‍රී මන්දාදිය වඩන පිණිස නෙවෙයි ඇඟ පැහැපත් කරගන්න නෙවෙයි ඇඟ තර කරගන්න නෙවෙයි මා මේ ආහාර වළඳන්නේ ශරීරය ජීවිතයත් පවත්වා ගැනීමට බුදු සසුනේ පිළිවෙත් පිරිය හැකි වෙන පිණිස සාගි නිවේදනා දුරු කර ගැනීමට ජීවිතයේ චිර කාලය පවත්වා ගැනීමට මෙසේ ආහාර සැපය වැළඳීමෙන් මාගේ සාගි නිවේදනා දුරු වන්නේ පමණ ඉක්මනව ආහාර වැළඳීමෙන් වන වේදනා දනවන්නේ කරුණු 17කින් යුක්ත පාඩයක් සිහි කරන්න දෙන අපි කරනවා අවහට්ටියත් කරන්න හරි ජයගන්න පුළුවන් ආහාර නිසා තෘෂ්ණාව ඇති වෙනවනේ ආහාර නිසා තෘෂ්ණාව හරියට ඇති වෙනවා ආශ්‍රව වැඩෙනවා එතකොට නොවැඩෙන විදිහට අර ක්‍රමයේ පාවිච්චි කරනකොට ලෙඩ රෝග වලට පවා පත්‍යයන් වෙන ආහාර ගන්න පුළුවන් නැත්තම් ලෙඩ හැදෙනවනේ ආහාර නිසා අර උපයෝගිතා ටික සලකලා ගත්තොත් කායික ලෙඩත් නිවාරණය වෙනවා මානසික ලෙඩ නිවාරණය වීමටත් ආශ්‍රව යටන වෙන නිසා හේතුවක් වෙනවා සේ වාසයක වාසස්ථානයත් එහෙම තමයි මේ වාසස්ථානය පාවිච්චි කරන්න දැන් වුණත් පුළුවන් සීතල දුරු කර ගැනීමට උෂ්ණය දුරු කර ගැනීමට මැසි මන්දුරුවන්ගෙන් ආවෙන් සුලගෙන් පත්තය ගෝනුසු
ආදී සර්පයන්ගෙන් විය හැකි පීඩා දුරු කර ගැනීමට නොයෙක් කර්මණු කරා යානොදී සිත කුසල් අරමුණක තබා වාසය කරන පිණිසයි කියලා බලන්නක මේ බුදුරජාන්ස කියපු ක්‍රමය නිවන් අවබෝධ කරගන්න පෙළගැහෙන ජීවිතයක పూర్ව සූදානම පෙර සූදානම කෙසේ විය යුතුද කියලා මනසනේ මේ කෙලෙස්ටි කඩා ගන්න යන්නේ ඒකට අපට පේන්නේ ඕව කොහොමද ඔව කරන්න පුළුවන් කරේ නැත්නම් ඉතින් නිවන් අවබෝධ කරගන්නත් බෑ නිසා බලන් ආහාරය පිළිබඳව පාවිච්චි සේ වාසස්ථානය පිළිබඳව පාවිච්චි කරන ආකාරය ගිලම්පස්වලත් පුළුවන් තේ ටිකක් හරි බීම ටිකක් හරි යුසයක් හරි වළඳනකොට අර විදිහට පාවිච්චි කරනවා මේ ගිලම්පස් වළඳන්නේ මාගේ ශරීරය ඇති රෝග හා වේදනා දුරු කර ගැනීමට ඔබ භාවනා එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් කිරිබතක් වළඳනකොට ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා නම කටපුච්ච ගන්න එපා පරිස්සමෙන් වළඳන්නට ඕනේ මේ පොඩි සයන්නාස මේ මොකද්ද මේ කියපු කිරිබත මේ සීතර වෙලා නුවණ පහළ වුණා මේ ස්වාමීන් වහන්සේ කීවේ කෙලෙස් වලින් මේ හිත පුච්ච ගන්න එපා කියන එකයි කටපුච්ච ගන්න එපා කියන එකයි කියලා ආහාරය පිළිබඳව අර විදිහට ප්‍රත්‍යක්ෂා කළා මේ ආහාරය දැන් ප්‍රණීතයි නමුත් මේ ශරීරයට වැටුණාට පස්සේ කෙල එක්ක සෙමේ එක්ක පිත එක්ක මිශ්‍ර වෙලා කුණු ගඳ ගන්න බවට පත් වෙනවා මේ ආහාරයේ ප්‍රසිද්ධියේ වැළඳුවත් පිට කරනකොට හැංගෙන්නට ඕනේ එක දොරටුවකින් පිට කරලා දොරටු නාමයකින් පිට කරන්නේ කුණු ගඳ ගහකා කියලා මේ ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාවක් විදිහට ආහාරයේ පටික්කුල සංඥා වැඩුවා ආහා කිරිබත් ටිකක් ඉවරයි හිතේ කෙලසුත් ඉවරයි මේ ස්වාමීන් වහන්සේ නැගිට්ටි මහා රහතුන් වහන්සේ නමක් විදිහට බලන්න බුදුරජාණන්සේ පුංචි වාගේ උපදෙස් දෙන්නේ ඒක පුංචි නෑ නිසා ඒ විදිහට පාවිච්චි කරා තවට ඉතින් ගොඩාක් අය විකාර જાති නැති නඳුන් පැලඳුන් වල විකාර නැති වෙන දැන් බලන්නකෝ අඳින පළඳිනේම හරි කැතයි සමහර ගෑනු දරුවෝ මහත්මීන්ලාම කලිසමක් ඉතින් ඇඳတာ නම් කමන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් බුරුලට ඇඳලා ටී-ෂර්ට් එකක් වගේ දැම්මට ඕක අවලස්සනක් නැහැ මේක එහෙම නෙමෙයිනේ අඳින්නේ අවුරුදු 8 8 ඒකේ මෙෂර්මන්ට් දීලා මේ 20 30 දී අඳිනවා වගේ දැක්කට පස්සේ හිතෙන්නේ අපට නම් ඉතින් ඒවයි කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ මොකද මේ කියලා බලනවා කෙලස්නේ කියලා උත්තරේ ගන්නවා අනිත් පැත්තට කෙලස් වල හැටි හිත වල ස්වභාවයનું එළියට වැටලා තියෙන මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමය අනුගමනය කරනකොට ඒ වාගේ ඇත්තන්ට මේවා දාන්න බෑ ඕවා මොනවද කියලා කියයි ඔය කට්ටියට පුළුවන් බලන්නකෝ මේ කට්ටිය කොච්චර සාන්තවද මේ ඇවිල්ලා ඉන්නේ බොහොම සදහැතියි ඒ නිසා ඒක තමයි කිව්වේ එතකොට ප්‍රත්‍යවේක්ෂණයෙන් ඔය ටික කලේ නැත්නම් ගන්න ආහාර ආදී සිතා මොකද වෙන්නේ ආශ්‍රවේති වෙනවා ආශ්‍රවේති වෙනවා හොඳයි කියලා යනකොට කාමාශ්‍රවේ සසරත් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනකොට භවආශ්‍රවේ මන්ට දෙයියෝ හරි කමන්නේ මේ දෙන්නේ නැත්නම් මේ අපට කොහෙන්ද කියලා දිත්තාශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ ඔය ඔක්කොගේම කලවම් වෙලා තියෙනවා මෝහයනේ ඊළඟට තියෙන්නේ අදිවාසනා පහතබ්බාශ්‍රව ඉවසීමෙන් ප්‍රහාණය කටයුතු ඉවසීමෙන් ප්‍රහාණය කටයුතු ඉවසීමෙන් කියලා කියන්නේ ඉවසන්නට ඕනේ ඒ කට්ටිය බොනිනවා ගහනවා කායික වේදනා එනවා මාරාන්තික තරම් ඉවසන්නට ඕනේ ඉවසනවා අනේ අපි බලන්නකො මෙහෙම ඉඳලා මට ලෙඩ වුණානේ මං හිතුවේ ඒ ඉවසීම නෙමෙයි උපන්නානං කරානං කටුකානං පානහරානං වේදනානං අධිවාසික ජාතිකෝ හොති ශාරීරික උපන්නා වූ මේ මහා වේදනාවන් ඉවසන සුළු කෙනෙක් වෙන්නට ඕනේ. බණින දේවල් කටුකානං තිප්පානං වචනපතානං අධිවාසන ජාතිකෝ හොති. නපුරු වචන කියන්න පුළුවන්. නේද? ඔක්කොම ඉවසන මනස අපි මනස හදනවා හැම දෙයකදීම අකම්පිත තත්වයට පත් කර ගැනීමට අටලෝධාමෙන් ওই අටලෝධාමනේ එක එක විදිහට අපේ ජීවිතවලට මරණ තරමටුණත් එන්නේ අකම්පිත මනසක් හදන පුහුණු කරුව අපි සහෙම හිතනවා අර එක ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් පැවැත්වුවා ඈත අතීතේ එතන හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නමකට ඊරිසියා හිතුණා ආර්ය වංශ සූත්‍ර දේශනාව පැවැත්වුවේ දේශනාව පවතර මොකද බැන බැනවනේ හැතැම්ම ගාන කොටි දෙකට මාරු වෙනකොට වැඳලා කීවා පොඩි ස්වාමීන් වහන්සේ බැනුන් ආපු ස්වාමීන් වහන්සේ මෙතනින් වඩින්න මම මෙතනින් වඩනවා කියලා. කොටියට වැඩියට පස්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ලැබුවා ස්වාමීන් වහන්සේ ඔය තරම් බැන බැන ආපු මිනිසයාට කොහොමයි සමාව ගත්තේ වැඳලා?
ඇති මම ඒවා ගණන් ගත්තේ නැහැ මට ඇහුණෙත් නැහැ මම තබන පියවරක් පාසා මගේ වැඩේ කරගෙන ආවේ කියලා කිව්වා. බැල හිතුවා බලන්නක පුහුණුව ඉහෙලින්ම කරලානේ. ඉහෙලින්ම කරලා තියෙනවා. ඊළඟට අර ඒක ස්වාමීන් වහන්සේ නමක උදර අමාරුවක් ඇදිලා. අර ඒක ස්වාමීන් වහන්සේ ඉවසණ්ඩ ඇවැත්නි ඉවසණ්ඩ පැවිද්ද වුණාට පස්සේ ඉවසණ්ඩ ඕනේ නේද? ආ හා හා ඉවසන්නම්කෝ. ඉවසුවා තමයි ඒ වේදනාව හඬනවා නොගලගා හිටියා. ඉවසුවා ඒක වේදනානුපස්සනාවක් බවට පත් වුණා. එකණී ඉඳලා පපුව ගාවට එනකල් බඩ පැලුණා. ඒකම වේදනානුපස්සනාව තීව්‍ර විදියට උන්වහන්සේ කළා. ඒ මහා භයානක අනතුරයි අනාගාමී ඵලයයි පෙරපසු නොවී ඒ ස්වාමීන් වහන්සේට බලන්නක එතකොට එන. ඒ නිසා ඉවසන්නට ඕනේ. අපට විකල්පයක් තියෙන නිසා ඉවසන්න පුළුවන්. ඔය කියවට මටත් පුළුවන් වෙයි දන්නේ මාරාන්තික ලෙඩක් එම හැදුනොත්. නමුත් උත්සාහ කරන්න එපා. ඒකයි කියන්නේ මට බෑ කියලා ඕගොල්ලන්ට පුළුවන් වෙනවා කියලා ඕගොල්ලන්ට බෑ කියලා එක්කොත් නැහැනේ. ඔක්කොම කරමු. එතකොට මොකද වෙන්නේ? අනේ මේ ලෙඩේ හොඳ වෙන්නේවත් නැහැ හැදුනා ඉවරයක් නැහැ කියලා දැන් ඔන්න හෙටවත් හොඳ වෙනකල් කීකිය ඔන්න ලෝභහිත් පහල කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ලෙඩක් වුණාට පස්සේ බේත් ගන්න එපා කියලා. නමුත් බේතට වඩා හිතන්නේ අර පැත්තෙන්. ඉතින් ඒ නිසා එහෙම වෙනකොට ආන්න තෘෂ්ණාව ඇති වෙනවා. ඇයි දුක්ඛී සුඛම් පත්ථයති? දුකටපත් වෙලා ඉන්න කෙනා සැප ප්‍රාර්ථනා කරනවා. ඊළඟට එහෙම හිතුවාට පස්සේ ඊළඟට ඊළඟ ජීවිතයවත් අනේ මේ මල ලඩක් වෙන්න එපා කියලා භවාශ්‍රවයක් වෙනවා. ඊළඟට දෙයියෝ තමයි මේ වැඩේ කරන්න කියලා හරි ගන්නවා. මගේ ආත්මයට මේ පීඩාව වෙන්නේ කියලා හරි ගන්නවා. එතකොට මොකද වෙන්නේ? නැත්නම් කවුරු හරි හෝනියමක් හරි කරලා කියලා ගන්නවා. මොකද දිට්ටිය. ඔය ඔක්කොමත් එක්ක අවිජ්ජාශ්‍රවය තියෙනවා. එතකොට අර විදිහට ඊවසීම් පුරුදු කරාන ජය ගන්න පුළුවන්. ඊළඟ එක පරිවර්ජනා පහතබ්බ. වර්ජනය කරන්නට ඕනේ. වර්ජනය කරනවා කියලා කියන්නේ අලියෙක් එනකොට ඉස්සරහට යන්නේ සිරිතක් නැහැනේ. බල්ලෙක් හපන්න එනකොට බල්ලාට පුරාගෙන බල්ලා හපන්න යන්නේ සිරිතක් නැහැනේ. සර්පයෙක් කෙනෙකුට පාගගෙන දුවන්නේ නැහැනේ. ඒ වගේ අසත්පුරුෂයෙක් කෙනෙක් කරටක් දාගන්නේ නැහැ. ඒකට වර්ජනය කරන්නට ඕනේ. නේද? කුණු ගොඩක් තිබුණා කියලා ඕක පාගගෙන යන්නේ නැහැනේ. කටු වල කටු ගොඩක් තිබ්බ ඕක පාගගෙන යන්නේ නැහැනේ. පාගගෙන ගියොත් මොකද වෙන්නේ? ඉතින් අර නැති ඒවා දාගන්නවා. ඒවා ඇති කරගෙන වේදනාව විඳින්න ඕනේ නැහැනේ. ඒ නිසා ඒ වගේ තැන්වල වැළකෙන්නට ඕනේ. නේද? ගිහි පැවිදි ભેදයක් නැහැ එතකොට. දැන් අපට වුණත් අපි කැලෑවේ ඉන්නවා කියලා මේ ගල් ගුහාවල රින්ගගෙන කාටවත් ඉන්න බෑ. ඒ වුණාට ඔය කට්ටිය නෙමෙයි. සමහර මේ ධර්මයේ දන්නවා කියන ගිහි පින්වතුන් හරි කැමති මේ ස්වාමීන් වහන්සේලා කළෝ සිවුරු පොරවාගෙන කෙස් රැවුල් බාන්නෙත් නැතුව කුණු ගඳ ගහගා ගල් ගුහාවල වාගේ රින්ගගෙන විත කෙල පෙරාගෙන ඉන්නවා නම් අපිරිසිදුවට නියපොතු කපන්නෙත් නැ නාන්නෙත් නැ. හරි කැමති ශ්‍රද්ධාව. ඕක ශ්‍රද්ධාව නෙවෙයි. ඕක ශ්‍රද්ධාව නෙමෙයි ඉරිසියා. දැන් මේ ස්ථානයට තොට්ටු දෙකයි තුනයි හතයි කියකේ බලබල යන්න එකත් මොකද වෙන්නේ? ඔරෝරෝ. එතකොට ඒක තමයි කියන්නේ. එතකොට අකුසල ආශ්‍රව වැඩි වෙනවා. එහෙම තියෙනවානේ. තින්ත ටිකක් ගාලා තිබ්බා සමහරට ඕකටත් ඉරිසියයි. ටයිල් කැටයක් කාලා ඕකටත් ඔරෝරෝ යනවා. ඒ නිසා ඒ හැබැයි අවාසනාව කෙනෙක් කරන ඇත්තෝ එහෙම එකක් නැහැ. දැන් ඕකට්ටි එහෙම එකක් නැහැ. ආන්න එක. එතකොට දැන් එහෙම එකක් නැහැ. එතකොට ඒ වගේම වැළකෙන්නට ඕනේ. නේද? දැන් කැලේකට ලයිනකට සර්පේ දෂ්ට කරන ගානට ඉන්න ඕනේ නැහනේ. තියෙන ප්‍රමාණය යැපෙන එක වෙනම දෙයක්. තියෙනවා නම් එහෙම ඉන්න අවශ්‍ය නැහැ. පාවිච්චි කරනකොට හැබැයි අර කෙලස් නොවැඩෙනසේ ආශ්‍රව නොවැඩෙනසේ පාවිච්චි හොඳයි. ඒ නිසා ඒ විදිහට මේ වර්ජනය කළ යුතු පුද්ගලයින් ඒවා තමාට මෙතන ආශ්‍රව කියලා කියන අතර කෙලෙස්ම නෙමෙයි. කෙලෙස් වර්ධනයට වක්‍රව හරි හේතු වෙනවනේ. ඇයි සර්පේ දෂ්ට කළ දුක් විඳ විඳ ඉන්න එපාය? අපිරිසිදුවට ලෙඩක් දුකක් හැදුනොත් විස බීජයක් සෛර ගතලා දුක් විඳ ඉන්න එපා නිකන්. ඉතින් එතකොට හිත ලේසිද? නිරෝගීව ඉන්නකොට භාවනා කරන්න ලේසි. පිළිවෙත් පුරන්න ලේසි. රෝගී වුණාට පස්සේ දැන් මෙතෙන්ද ඕගලන්ට එන්නවත් ඔය බිම ඉඳ ගන්නවත් බෑනේ. හරියට නිරෝගිකම තිබුණ නැත්නම්. ඒ නිසා ආශ්‍රව හැදෙන විදියට පාවිච්චි වෙන්න ඕනේ. නිසා ඒවා කියනවා වර්ජනය කරන්නට ඕනේ. ඒ වගේද වර්ජනය කරන්නට ඕනේ. තමාගේ ගුණ පිළිවෙතේ සත්පුරුෂ මාවතේ යන්න. ඊළඟට තියෙනවා විනෝදනා පහතම්බා.
විනෝදනය කියලා කියන්නේ පින්වතුන් දන්නවා උපන්නා කාම විතක්ක නාදි වාසේති පජහති විනෝදේති බ්‍යාන්ති කරෝති අනභවං ගමේති උපන්නා ව්‍යාපාද විතක්ක උපන්නා විහිංසා විතක්ක හිතේ කාමසු ආදී මුල් කරගෙන ලෝභේ මුල් වෙච්ච හිතක් පහළ වුණා නම් නාදි වාසේති ඉවසන්නේ හරි ඉවසන්නේ කියලා කියන්නේ අපි අර මේ එයා මට බැන්න මං ඉවසන්නේ නැහැ කියලා ඒ කතාන්දරේ නෙවෙයි මෙතන ඉවසන්නේ කියන්නේ බාර ගන්න නැහැ කියන එකයි කියන්නේ කාම විතරකයක් ආවොත් මේක බාර ගන්නෙ නැහැ ඉතින් අයින් කරනවා පජහති දුරු කරනවා විනෝදේති දුරු කරලා දානවා අනභවං ගමේති ආයහට නොගන්න තත්වයට පත් කර ගන්නවා ව්‍යාන්තී කරෝති ව්‍යභාවයට විනාශ වෙන භාවයට පත් කරනවා බලන්නකො මනස පිළිබඳ එසේ මෙසේ අවධානයකින්ද යන්නට තියෙන්නේ එතකොටනේ ඕක තමයි බෝසත්මාව සියලු බුදු පස්සේ බුදු මහරහතුන් වහන්සේලා පොහුණු ඕක තමයි සයන්නට ඕනේ ව්‍යාපාද විතර්කයක් ආවොත් තරහා මුල් කරගෙන හිතක් පහළොන ඒත් ඒ වගේ තමයි අර විදිහටම ඒකත් බහර ගන්න ප්‍රතික්ෂේප කරන ආදීනව සලකලා ලේසි නෑ නමුත් සසර දුක ඊට වඩා අමාරුයිනේ ඊළඟට විහිංසා විතර්කේ අනුන්ට හිංසා කරන්නේ. ඉතින් කාම විතර්කේ ආවොත් ව්‍යාපාද විතර්කෙට එනවා. අරක නැති වෙනකොට ගැටීම. ව්‍යාපාද විතර්කේ ආවොත් මරලා හරි ගන්න පෙළඹෙනවා විහිංසා විතර්කේ. ඒ නිසා එකකට එකක් සම්බන්ධයි. ඒ නිසා ඒවා දුරු කරන්නට ඕනේ. කාම විතර්කයට දුරු කරන්නට ඕනේ. ද්වේෂයක් ආවොත් ව්‍යාපාද තත්ත්වෙට එන්න දුරු කරන්නට ඕනේ. මොකද අපේ ශාස්ත්‍රඥ වහන්සේ කිව්ව මඟ ඒකනේ. අමාරුවෙන් හරි කරන්නට ඕනේ. නැවත නැවත කරන්නට ඕනේ බොහෝ කාලයක් කරන්නට ඕනේ ලෝභ ද්වේෂම දුරු කිරීම නම් වූ නිවන අවබෝධය දක්වාම කරන්නට ඊට පස්සේ මේ මනසට අමුතු වෙහෙසක් නැහැ ස්වයං සිද්ධයි ලෝභ ද්වේෂම එන්නෙම නැහැ කාම විතරකද එන්නෙම නැහැ දැවැටි නොකල හිටියොත් කාම විතර කෙනකොට අනිත් පැත්තට මැවිලා එතකොට කාමාශ්‍රවය සසරත් ලැබේවා කිය කී හිතනවා ව්‍යාප මේ එතකොට භව භවාශ්‍රවය දිඨාශ්‍රවය ආත්මය තමයි සසර ඒ තැන්වලට යන්නේ මේ මැරුණට පස්සේ ඊළඟ භවයටනේ ආත්මය. නැතන් දෙයියන්ගේ වැඩසටහනක් මේක. දෙයියෝ තමයි එහෙදිත් දෙන්නේ මෙහෙදිත් මේ සැප දුක් දෙන්නේ. දිට්ඨාශ්‍රවය. අවිද්‍යාශ්‍රවය මිශ්‍රයි මෝහයනේ. ඊළඟට දැන් ඒක ආශ්‍රව වැඩිනවා එතකොට. ඊළඟ කාරණේ භාවනා පහතබ්බ. භාවනාවේ ප්‍රහාණය කටයුතු. ඒ කියන්නේ කෙලින්ම සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම. ඒක මුලින්ම කීවා. දිට්ටි විප්පයුත්ත අපායගාමී ශක්තියෙන් නොම යුතු සිත් හතරයි. ද්වේෂමූලික සිත් දෙකයි අපායගාම ශක්තියෙන් නොයුක්ත. උද්දච්ච සම්පේත සිත. ඒ වගේ දෙන චෛසික 25. ඔය ටික කොහොමද ප්‍රහාණය වෙන්නේ? බොජ්ජංග ධර්ම වලින් ඒක තමයි කියේ බොජ්ජංග ධර්ම හත කියලා තියෙනවා සත් කියන්නේ සාති බොජ්ජංගය ධම්මවිචේ බොජ්ජංගය විරිය බොජ්ජංගය පීති බොජ්ජංගය මේ පස්සාදි බොජ්ජංගය සමාධි බොජ්ජංගය උපේක්ඛා බොජ්ජංගය ඒ කුසල්නේ සතිය තියෙනකොට සිහි මුලාවීම නැහැ ධම්මවිචේ තියෙනකොට මෝහය නැහැ ප්‍රීතිය තියෙනකොට ද්වේෂය නැහැ වීරිය තියෙනකොට තීනමින්දේ නැහැ පස්සද්ධිය තියෙනකොට කෙලස් බරගතිය නැහැ. සමාධිය තියෙනකොට වික්ෂිප්තේ නැහැ. උපේක්ෂාව තියෙනකොට ඇලීම් ගැටීම් වශයෙන් දෙපැත්තට ඇදීමක් නැහැ. කුසල උපේක්ෂාව අකුසල නෙවෙයි. ආන්නේ විදිහට ඒක දියුණු කරන්නට ඕනේ. ඒක ඉහළින්ම දියුණු වෙන්නේ. ඒක ඉහළින්ම දියුණු වෙන්නේ අර කියෝ මාර්ගාංග 15 වෙනකොට ඒ තුන් අවස්ථාවේදී. ඉතින් ඕන් ওই ටික තමයි ওই ටික සම්පූර්ණ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔක්කොම හරි. ඒක රහතුන් වහන්සේගේ මනසින් තමයි අවසානයේ කුළු ගැන්නුවේ දේශනාව. ඉතින් ඔයිට ආනුව තම තමාගේ ජීවිත සකස් කරගෙන පූර්ණ විදියට දේශනාව පැවැත්තුවා. ඔය කියවෙච්ච කාරණා ටිකට ආනුව අපි සකස් කරගෙන යන්නට අදිෂ්ඨාන කරමු. සියලු දෙනාට මේ ආශ්‍රව පිළිබඳව ඇසීම සිටීම ආශ්‍රව දුරු කර ගැනීමට අර කියපු මූලික ප්‍රතිපදාව පාරමී ප්‍රතිපදාව පෘතුග්ජන කාලයේදීත් එහි කෙළවර සෝවාන් මාර්ගයෙන් සසු මාර්ගත්‍රයෙන් ආශ්‍රව ක්ෂය කිරීමෙන් ලැබෙන
චතුරාරි සත්‍ය අවබෝධයේ හිම් කොට පවතිවා කියලා මේ ධර්ම දානමය කුසලය අදිෂ්ඨාන කරගන්න. මේ මහා කුසලයේ අපි කොටස් කරුවන් මතක් කරනවා කරුණාවෙන්. බුලත් කොහු පිටිය තුන් භාගයේ පදිංචි WM පොඩි මැණිකේ උපාසිකා මාතාව ප්‍රධාන දායකත්වය. මියගිය දෙමාපියන්ට පින් දීමට මියගිය ස්වාමි පුරුෂයා වන රොවිතන සේනානායක මහත්මයාට පින් දීමට දූවරු දෙදෙනාට බෑනවරු දෙදෙනාට කොරියාවේ පදිංචි ජුනි මාස 30 වෙනි දිනට ජන්මදිනයේ දෙන රසික පුතාට සෙත් පැතීමට සුජීවත්ව සිටින සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පන්නිපිටිය බොරැල්ල පාරේ අංක 1/44 දරණ නිවසේ පදිංචි සරත් සෝමවීර මහත්මයා සහ නාලනී සෝමවීර මහත්මිය දෙපාර්ශ්වයේම මියගේ දෙමාපියන්ට පින් දීමට බලාපොරොත්තු වෙන අතරට සුජීවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එසේම කඩවත ජයමාවතේ 220/12 දරණ නිවසේ පදිංචිව HB සිරිසේන මහත්මයා සහ සෝමා සිරිසේන මහත්මිය බලාපොරොත්තු වෙනවා. පැතුම් දෙපාර්ශ්වයේ මියගේ දෙමාපියන්ට සහ සියලු මළගිය ඥාතීන්ට පින් දීමටත් සුජීවත්ව සිටින ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දැනට ඉතාලියේ වාසය කරන යෝග්‍යායන්ති රණසිංහ දියණියට චානක මధుරංග බෑනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් මෙම ධර්ම දාණයට බෙහෙවින්ම උපකාර කළ අසනීප තත්වයේ නමුත් නොසලකා මේ ස්ථානයට සපැමිණි ධම්මිකා ගුණසේකර මහත්මියට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට සේම දේශනාවට සවන් යොමු කරන සියලු දෙනාටමත් ඒ අයගේ මිය පරලෝකයේ ඥාතීන්ටත් එවැගේම එයත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන අතරට දේශකයාණන් වහන්සේ වෙන මටත් මේවා කිරීමට පාදක සටහන සකස් කරපු විහාරාධීශවර දරණාගම කුසල ධම්ම පඬිතු ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන අතරට වසර 26කට පෙර පමණ අපවත් වී වදාළ තුන්ලොවක් සැනසූ මේ පානදුරේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙන අතර මේ ඇසූ ශ්‍රවණය කළ දෙවියන් සහිත සමස්ත ලෝකවාසීන්ටත් නිවන් සුව පිණිස මේ පින් වේවා කියලා අදිෂ්ඨාන කිරීමට බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පැතුම් පමණක් නෙවෙයි පොදු වේවත් තියෙනවා. ඒ උතුම් සම්‍යක් ප්‍රාර්ථනා දායකත්වයේ දරුව සුපින්වත් තුම් පිරිසගේම ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වීමට මේ පින් බලයත් තුනුරුවන්ගේ ගුණ බලයත් පිහිට වේවා කියලා නිවන් සුව හිම්කොට මේ පින් සියලු දෙනාට පවතිවා කියලා අදිෂ්ඨාන කරගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානංගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්තේ.